कक्षयो निफानम् द्वेखयो निफानम् मोहक्षयो निफानम् සරණයි එනම් මේ අවි්‍යාවන් හමන තම් මේ කාමය අආස්වාතිය සපයි කියන මුලාවින් මුලා මානසිකත්තෙන් තන්නාවෙන් හමනැත්ම් මේ පංච කාමය කර ති ඇල්මෙන් මේ සකස්වෙච් මේ ජීවිතය ැ එහෙ පිටිම දුක්ගොඩක් කිය ලන්න පේන පටන් ගන්නවා ඒකයි බෙදල බැලිූ විභජය කරල ැලුවේ මේ ීවිතය හරි වටින ජවිතය ක රට හිතාාවගේ හිටියේ හරි වටින ජීවිතය ඔබේ ජීවිතය අපේ ජීවිතය ලස්සන ජීතය ජීතය ලස්සන එකක අඥාන කතා කකි අපි මේ ජීවිතය ගැන උදහම් ඇනුවේ වන්නනා කළේ මාරයට ඇති ජීවිත පංචුපාදස්කන්දේ මාරයයටයි ඇතිමිසිියල්ල. මාරය තමයිකි ජවිතය ලස්ස නයි කියලා. මාරයක ලනුතමයි වෙච්චර කාලයක් ඇව අපි. එනම් පින්වතුනේ. දැම් මේේ ධර්මයේ සේ දකි දැන්න එහෙනම් අපට පේෙන්ඩ ගන්නවා මේ පංචුපාදනස්කන් දෙෙම දුක්ගඩක්. තුක්ගොඩවල් පහක්. ගොල් පහක් එකතුන් හ මහා දුක්ගොඩක් හැදෙන.ඒ මහා දුක්්ගොට තමයි පංචූපාලනස්කන්ඩය දුගඩවල් පහතමයි රූපකොඩ වේදනාකොට සංඥාකොට සංකාරකොඩ විඤඥානකොඩ එනම් මේ සියලු රූපවේදන සංඥා සංකාර විඤ්ඥාන අනිච්චනාං මෙ සියලු රූපවේදන සංඥා සංකාර වි්ඥාන දුක්ඛනං මෙසියලු රූපේදන සංඥා සංකාර වි්ඥාන අනත්තනං මෙසියලු රූපේදන සංඥා සංකාර විඤ්‍යාන අසුභනං ඒ අතර්ත අපි නුවින් දකිනවානං දැමකද වෙන්නේ දැන් අන්න සිත රාගෙන් දේසියෙන් මොහෙෙන් වෙෙන් වෙන්න පටන් ගන්නවා. කාමිින් වෙෙන් වෙන්න පටන්ගන්නවා.ඒ ප්‍රඥාවෙන් ඒ සිත කාමික්වෙෙන් කරනවා. නෙක්කම්මට පත්තිනෝ. නෙක්කම්මට පත්වෙනකොට මුකද වෙන්නේ. චක්වු ද්වාර සෝතත්වාර ගානත්දවාර ජුහත්දවාර කායදවාර මොෝදවාර කියෙනෙ මාරයක දුරවාටික වැහිලේෑ. නවේ හැකන නාසිදව සටරි මස වසාගන්න ඇබ ගහල වහගන්නවා ගෙනක නෙවෙමි. ප්‍රඥාවෙන් අවිර වෙන ප්‍රඥාවෙන් රක්ෂාවනවා ආරක්ෂාවෙන්ෙනවා බුද්ධත්්භාරකිව එක ොරවල්ටික හළදාන ප්‍රඥාවෙන් අවශ්‍ය සැන්දි විතරක් විවර කරනවා ප්‍රඥාවෙන් අනව්‍ය ඇැන්දිවහළදානවා. ප්‍රඥාව මේ සිත අතට ගන්නවා. ප්‍රඥාව අර මෙතෙක්කාලයක් අඥාන අන්දකාරය අසපපුර සයන්ගේ ඇසුරේ පයට පාගගෙන හිටපු වැලපිච්ච ප්‍රඥාව දැන් ශක්තිවත් යෝධ පුරුසේෙක් වෙලා එහිතේ බලි අටකරගෙන දැන් අප්‍රමාණ සැපයක් කරා උසෝගෙන යනවා. ඒ මහා යෝධයා ඒ මහා ප්‍රඥාව දැම්මකද වෙන්නේ ප්‍රඥාවෙන් එහිත පාලනය කරනවා මෙල්ල කරනවා දමනය කරනවා සංසිඳ වනවා. එනිසා දැන් හැ සංවරයි කනසංවරයි නාසය සංවරයි, දිවසංවරයි, කය සංවරයි, මනස සංවරයි. එනම් සියල්ල සංවරයි. එනන්ගේ සියල්ල සංවරච්ච තැනක මනස සංවරයි, වචනය සංවරයි ක්‍රියාකාරිතය සංවරයි. මනසේ ක්‍රියාකාරිීතය සංවරයි, වචනයේ ක්‍රාකාරිතය සංවරයි. කයේ ක්‍රියාකාරිතය සංවරයි, න ත්‍රිවිධ සුචරිතය පිහිටනවා. ්‍රවිධ සුචරිතය පිහිටි හ මන්න කියන ආර්යකාන්තු සීලය උත්තරීතර සීලය සීලය අද මේ මෝති අර උදේ අපි සමාධංගච්ට සීලය නෙවෙයි මේ ආරකාන්ත සීලය කියන්. ඒ උදේ සමාද වුණේ අස්ටංග උපෝසත සීලය එකවිල සමාධාන සීලයක් වත සීලයක් මේ සීලය විලා අවබෝධීග රැකින උත්කෘෂ්ට සීලය පරම සීලය ආරකාන්ත සීලය එනම් මේ සීලය අවෝධි යුපතෝ රක්ෂාවෙන්න්න පටන් ගන්න රක්ෂාව. එනම් පින්ිගතුන අන්නන්නේ උතුමූ ආරකාන්ත සීලේ පිහිටියා මොකද වෙන්නේ. දැන් එතමයි නිවන් මග නිවන් මග ප්‍රවේශය ඒ නිවන් මගේ මූලය එනම් කුස මූලේ කිව ඒකයි. එන කුසල මූලේ හිත පිහිටියම් මොකද වෙන්නේ ඒ කුල මූලයේේ මනසත් ප්‍ර්‍යාත්මක වෙනවා වචනත් ප්‍රාත්මක වෙනවා කයත්්‍ර්‍යාත්මක වෙනවා අන කුසල මූල පච්චා සංකාරා කියලා එතන ගොඩනැගෙනවා. එදත් පැහැදිලි රබට මත ඇති අකන්න අසුක්හ අකන්නං අසුක්කං අක්කන්න අසුක්ඛ විපාකං, කම්මක්්‍යයා සංවත්ත අන්තිය කියන කර්මය නොහොත් සප්ත බෝජ්ජංග. අන්න කුසලමූලේ පිහිටියම ඒ තුළින් රැස්වෙනව කර්මයක් ඒ කර්මයට කියන්නේ අකන්න අසුක්හකම්ම කියල. නොහොත් සප්ත බෝජ්ජංග කියන. අන්නේ කර්මය සසරේ පැවැත්ම තුළ දුක පිනිසවත්. සැප පිණනිසවත් අදුක්කම සුක පිණසවත් පවතිනෙ නැහැ. ඒ උතුම්ූ කර්මය පවතිනි කම්මක්්‍යයා සංවත්තන්ති කර්මේක්ෂය කිරීම පිරිිසයි. ඒකිවේ නිවන පිණිසයි. එනම් සසර දුකින් නිර්දහසීම පිණිස ඒ අහන්න අස්සූකය ගැන කළුත් ඇති සුදුත් නැති කරර්මය නොත් සත්්ත බුදජංග හේතුවෙනවා එ න ඒ කර්මර ඇස්වෙන්නේ අන්නර කුසල මූල පච්චා සංකාර ක කියලකොට ැගන කුල මූල පටි සම්පාදය තුළදී. එනම් පෙන් තුන අන්න ආර්ශ්‍රාවකයයි කුසලමූලේ පිහිටලා මනසයි වචනයයි කයයි සංවර කරගෙන උතුම් වූ සපපුරු සේක් වසිෙන් උතුම් වූ බුද්ධශ්‍රාවකෙක් වසින් අසිරිමත් වූ බුදුපියාන් වහසගේ නාමයට ගෞරවය පළ කරමින් ඒ නාමයට ඇසිරිමත් වූ නාමයට ගෞවරවය එක් කරදමින් ජීවත්වෙන. ඔබ දන්නවද මේ අමා ධර්මය හලා අවබෝධ කරගෙන මේ මනස වචනය කය සංවර කරගෙන ජීවත්තයෙද්දී ඔබ ඇසිරිමත් වූ බුදුපාණන් වහන්සේට අපක්‍රමාණ ප්‍රසංසා පල කරන්නෙක් බව. බදන්නවාද. ඔබ දන්න අද හුස්ම කුස්ම පාසා ඒ අසිරිමත් වූ සම්මා සම්බුදුපාණන් වහන්සේ නම් වූ ඒ අග්‍රම හානන්ත ගුණනාමේයට පුද පූජා පවත්තන්නන්නේෙක් බව. බදන්වාද බ පිගතුනි මේ උතුම්ම කුසල සීලේ පිහිටාගෙන කටවුතු කරද්දි ඔබ හුස්මක් කහුස්ම පාසා ඒ අසරි මත් වූ සම්මා සම්බුදුපියාන් වහසට පුද පූජා පවත්වන මේ විශ්වය උත්පුෂ්ටම මනුස්සේබාට පත්වෙන්. උත්තුෘෂ්ටම ඥානුවන්තේ බවට පත්වෙනවා. අන් එෙදාටයි දෙවී ඔබට වන්දනා කරන්න පටන්ගන්නේ ධූරතෝව නමස්සන්ති මහන්තංගීත සාරදා නමෝතේපුරිිසාජංය නමෝතේ පරිිසුත්තම මහා ගුණයක් ඇති උත්තමය. අප ට බෝ පේනු ඇත සිට ආලෝකයක් වසයෙන් ඔබේ උතුම් වූ මහාපුරුසුගුණයට අපේ නමස්කාරී වේවා කියලා දෙවියොත් ්‍රක්්මතිය ධරන මස්ථාර කරන එම නැතුව මේ බොරුවට සුදු ඇඳගෙන මහසෑගවට ඇල්ලා පින්කම් පින්ංකන් කරනවා කියලා විලාප ගහමින් අනි මනුසයන්ට පින්කරගණඩ මොනුහරි කුසලයක් රැස්කර ගන ති අවස්ථාවත් නසා දාලා එකිනෙකා තරගවදමින් පුුලල් කමින් උඩුගේඩු කමින් එකිනෙකාගේ බෙලිමිරික ගන්න බැරිකමට අරඟ වදමින් එකිනකාට අපවාද කරමින් අර කංචුක පලඳවමින් ඔය රැස් කරගන්න පින ඔය රැස් කරන පින දිහා දෙවිය හ කලාගෙන ඉන්නේ. මේ වගේ මෝඩ අඥාන පිරිසක් කියලා. ඊටත් වඩා හොදේව කියන ඇද දෙවියෝ. මුොහොතම් ොහොතත්ප පාස හුස්මා කුස්ම් පාස ඇැසිරි මත්තු වූ සම්මා සම්බුදු පියානාසික අනන්ත ගුණනාමීට පුද පූජාපවත්වන්න පුළුවන් ලෝක ශ්‍රේෂ්ඨතම ක්‍රමේදිය නොහොත් එඋත්තරීතුරූ. සීලය ආර්ය කාන්ත සීලය වඩමින් ඒ නිර්වාණමාර්ග ගමන් කරමින් ඒ ඇසිරිමත් වූ බුද්ධ ඥානයන්ට බුද්ධ ප්‍රඥාවට ඒ බුද්ධ ගුණයට පුද සත්කාර ස්තුති සත්කාර කරන්න හළුවන් කමටය එද්දී. ඒදේ නොකර හර කවර ර අසපපුරු සේග වචනයකට රැවටිලා අඥාන ජීවිතයක් ඇතුළෙ ගැන අඥාණ පින් රැස් කරන ඥානම්පයුක්ත ඥාන විප්‍රයොක්ත පින්ගරැස් කරන අඥාණය වසින් හැරන අති අහුතරයදන්නේ. ඒත්තේට පත්ති නැතුව පින්ගුත්න මෙන්න මේ අවාධර්මය මෙසේ අසා අබෝධ කරගන ඒ ආර්ය කාන්ත සීලිබ පිහිට යා නං ඒ සකන නාශේ දදිවසශරේ මන්ස අවබෝධයෙන් සංවර කරනජීවත්තු නානං. ඔබ මේ විශ්වය මහාවාසනාවන්තෙක් දැං ඔබ දන්ව කොහොමද ඒහැ කන නාසේ දිවසරේරේ මනස සංවර කරගගන්නේ කියලා සංවර කරගන්න තියන එක ම ක්‍රමේයේේ තමයි ප්‍රඥ මාර්ගි ඥාන ර්ග. එකවමකක්ද මේ අආශවාදේ මෙකාම යාදිනව අනි් වසෙන් දුක්ක වසය අනත්ව වසයෙන් අසුභවසයෙන් නුවනින් දකිින් දෝන. මේ පංචු පාදනස්කන්දය අත්හාර්ථය සත්‍යය නුවනින් මෙනෙහි කරන්්ඩෝන. දැ මේ බලි ඇහුවට විතරක් මති නුවනින්බෙනෙහි කරණ් ෝන. ඒ රූප අනිච්්‍යව ව නැට දුක්වෙන හැට අනත්ව වෙන හැටි අසුුවෙන හැටි ඒ ේදන සංඥය සංකාර විඥාන් අනිච් දුක් අනත් අසුවෙන් හැටි. මේ සංසාරය පුරාම යම් අත්භවයක් නිර්මාණ උනානං අද්‍යායන් ්‍ර්නාවන්ගේ සෑම සියලු අත්භවයක් මෙසේ අසාර අත්භව බව මේ සංසාරය මම කියලා මගේ කියලා ගතහැකි හරියක් නොමැති බව එහ නම් ම කියල මගේ කියලා ගතහැකිසා සාර රූපයක්, සාර වේදනාවත් සාර සංඥාවත් සාර සංකාරයක් සාර විඤ්ඥානයක් නොමැති තැන ඒ රූපවේදන සංඥා සංකාර වි්ඥාන වෙනුවෙන් වහෙසීම නිශ්පල නිරන්ත්‍ර නිරර්ථක දුකත් කියලා. ඒ කාන්තේ මේ වෙහෙසක් පමණයි දුකක් පමණයි කියලා ඒම හිතන්න පටන් ගණඩෝන නොලින් දකින්න පටන් ගණ්ඩෝන. එතකොට මොකද වෙන්නේ මෙන්න මේ රාගදේ මොහ චේතනනා දුරුවවෙල යනවා රාග චේතන දුරුවවා දේශචේතනා දුරුවනෝ ොහොචේතන දරුවෙනවා බාශවාදය ආදිනව දකින දකින වාරයක් ගාන ප්‍රඥාවෙන්ඒයාස්වාදයකර හැති චන්දරාගේ පහවිල යනවා. අන්න චන්දරාගිනයෝ චන්දරාග පහනන්ගි දන්න නිස්සරණ. එතමයි නිර්වාණ මාර්කි. එයති උත්තරේතර නිර්වාණ මාර්ග. එහනම් ප්‍රඥාවෙන් මේ කාම ආශස්වාද ආදි නොෝුවින් දකින්න. එතකොට නිවනට පත්වයෙනවා. රාගදේස මුහ දුරුුවලයන් නිවට පත්වෙනවා. ඒ මෙලදීම තමන්ට මධදකින්න පුලුවන් සාත්‍යය තකාකින් අත් අහන් ෝනෑ ඇත්තද මේ මාර්ග හරිද කියලා. ඒ අමා ධර්මය පිහිටාගෙන කටයුතු කරන්න ප්‍රතිඵල ඔබට අත්දකින ලැබේ අද්දුටුවයි ප්‍රති්‍යක්ෂයි කෙළෙදාට සච්චි කාතාත අබන්ධිකි වේකයි තව කවරුවත් කියනවා හලා ඒ මාර්ගඵල අදකින්න බෑ. තු ත්වය දකින්න න තමම් ධර්මය අනගත මේ ධර්මයයට අුගත්වෙල හිටන්කුලු පිපත්දින ටන්ගඩෝන. ඒනම් පින්ගතුන එන මෙන්න මේ පංචුපාදස්කන්දී අත්හාර්ථය මෙආශ්වාජය කාමය අත්හාර්ථය නුවනින් දකින්න පටන්ගත්තහම අන්න උතුමූ ප්‍රඥා මාර්ගය තුළ නිර්වාණ මාර්ගයි වැඩෙන්න්නේ. ඒ ප්‍රඥාව තුළ ලෝකෝත්තර විමුක්ති සුවයයි උදාවන්නේ. අන්න ලෝතුරු සුවය උදාවෙනවා. ඒ නං අන්නේ අනුසාරෙන් ධර්මය අවබෝධ කර ගත්තා වූ බුද්ධ ශ්‍රාවකයන්ගේ වචනය සංවරවෙනවා මනස සංවර වෙනවා කය සංවර වෙනවාඒ ත මනස වචනය කය සංවර වුණහම ඒ දවාරතුන පිහිටපු ඒ සිත සංවර වෙනවා. එන චිත්ත සංවරයම කුසලය කියල සම්වා සම්බුදුපියාණන් වහසේ අපට පෙන්වා දෙනවා. චිත්තං සංවර කුසලෝ හිත සංවරවීමයි කුසලේ. හැකියාව එනම් හිතා සංවර කර ගැනීම නොහැකියාව කුසලය. හත සංවර කර ගැනීම මේ විශ්වයේ තියන විශිෂ්ඨ තම කුසලය. ඊට වඩා කුසල තවත් නෑ. ඊට වඩා කුසලය කකවු හරි පනව නන් හුදුරෙක්ම වචන මාත්‍රයක් විතරය අර්ථයකින් තුර නිෂ්ප්‍රයෝජන වචනයක් කියය. එනම් සම්මා සම්බුදුතිපියන් වහස පෙන්වාදන මේ උත්තර ීතර කුසලයයි මේ විශ්වයේ ශ්‍රේෂ්ඨටම කුසලේ හැකියාව. හැකිිය අාවබ තුළ හටගත්තානං එ හැකි අවබ තුළ වර්ධනය වනානම් එහ නම් විශ්වය කිසිවෙක්ට අත්දැකය නොහැකි පරම සත්‍යත් දකිමින් මේ විශ්වයේ මහා ප්‍රඥ්‍යාවන්තය පමණක් අත්්දකින පරිනිර්වාණය උබද්දකින යම් දවසක. ඒ උතුම් වූ පරිනිර්වාණය මේ ජීවිතයේදිම උදාකරගන්න පුළුවන්කම තියෙනවා. යම්හයකින් ඊට හේදු සාධක අඩුවැඩි වසියෙන් නොලැබී ගියොත් එහනම් ඔබට පුළුවන්කම ලැබෙන අවමෝසය මේ උතුම් වූ චතුරාත් ධර්මය අ සවබෝධ කරගත්ත සැනින්. ඒ උත්ත රේතර නිර්වාණ මාර්ගයට පැමිණණට පටිසෝත චින්තනෙන් යුක්තව පටිසෝත ඥානී යුක්තව සවාම් පලයට පත්පන්නට. එනම් මේ අතාර්ථය අසාවබෝධ වෙද්දිී ඔබගේ චින්තනය අනික්්‍රසට පරිවර්තනය වෙනවා. ඒ ධර්මය අහගන මොහතක වෙන තුළවාන් එහෙමැත්තන්ගේ ධර්මය නුවන මෙහි කරන වෙලාකවෙන්නත් පුළුවන් ඔය අවස්ථා දෙකෙන් කොයි මහත හරි. ඇ සූ ධර්මය නුවනින් මෙහි වෙන මොහතක තමයි ඒ උතුම් වූ පටිශෝතජන්තනයට පත්වෙෙන්නේ. එහෙම නැත්තං උතුම් වූ මාර්ගඵලයට ප්‍රථම කොටම සුවවාම්පලිට පත්වෙෙන්නේ, ප්‍රථමවාසයෙන් එකඇන්න සවාම්පලය මුලින්ම මුණගැහින්. ඉන්න ඉන්න තුරුව ශක්කදා ගමය අනාගාමී අරිහත්තාදී තුර මාර්ග පපලයන්ට පත්ව නො කෙනෙ. ඒ විදිට සසර ගමන අවසංගල යනවා. ඒනම් පින්ගොතුන මෙන්න මේ අවබෝධයෙන් යුක්තව මනසවචනය කය සංවර වනාාද, එහනම් ඒ භික්‍ෂුව හෝ ඒ පුද්ගල භික්ෂුව කියලා පාලියෙන් කියැන්නේෙ මේ හිස මුදුුකර ගත භික්ෂුන්ට වෙනෙවෙයි බුදු පියාන්සි භික්ෂුව කියලා කියන්නේ බුදු පියාන්සික බුද්ධ ස්්‍රාකයට භවය ක්ෂේකරණන අර්තයෙන් භවේ බිධහරි නර්තයෙන් භික්ෂුව කියලා සඳහ කරනවා කියලා පිසබි පටිසම්බිධ මගාප කරනි සඳන් වෙනවා. භවේ ශෂේකරනනාර්තයෙන් මොන භවේ ද කරුම්භවේ ර්මභව ේකරන අර්තයෙන් කරම්භවේ බිඳහර අර්යෙන් ික්ුව කියන එන ොටත් බක්ෂුවකෙන න. කායන සංගොර සාධහ, සාධ ආජාය සංවර, මනසා සංගොර සාධ සාධ සබ්බත්ත සංගොරෝ සබ්බත්ත සංතෝ, බික්හු සබ්බ දුක්කා පමුච්චතු. එන ඒ ගාතාවේ අර්ථයමයි මේ දේශනා වෙන්නේ වචනානු රක්ෂී මනසා සු සංගෘතෝ, කායේන චනානා කුසලං කයිරා. ඒ දේ තයෝ කම්මපතේ විශෝදයේ ආරාධේ මක්ගම්පි මග්ගමි සිප්පවේදිතං වචනානු රක්ී වාචානු රක්හිී මනසා සුසංගුතෝ කායනච නානා කුසලං කයිරා. ඒදේ තයෝ කම්මපත්හේ විශෝදයේ ආරාධේ මක්්ගමී සිප්පවේදිතන් අන්න භාගතුන් හස දේශනා කරනවා මහන යමෙක් වචනය ආරක්‍ෂා කරගත්තේ වේ ද වශචනය ආරක්ෂා කරගන්නවා කිවේ මාරයට පරිහරණය කරන්න නොදී වචනය ආරක්ෂා කරගන්නවා. නැත්තම් මේ වශනය පදිහරණය කරන්න මේ තුච්ච නින්දිත සිතනමති මාරය ්‍රාගෙන් දේසිෙන් මෝහෙෙන් යුක්තව. එනම් වචනය ආරක්ෂ කරනවා කිවේමකක්ද. රාගෙන්වත් දේශෙන්ගත් මෝහෙන්වත් මේ වචනය පරිහරණය කරට මේ තුච්ච නින්දෙත සිතට ඉඩක් නොදී ප්‍රඥාවෙන් වලක් වනවා. අන්න වචනය ආරක්ෂා කරනවා කිවේ එකයි. යමෙක් වචනෙන් රැුණේේද. එවිදිට මනසින් රැකුණේද. එ මනසිං රැකුණ කියන්නේෙත් ඒකම මනසා රක්ෂ කරකිවමකරද. මේ තුච්ච නින්දිත මාරය නවති සිතට කර්ම භවය සකස් කරගන්නට මේ මනස පරිහරණය කරට ඩිඩක් නොදඉන්නවා අපි. ඒකිවේ යෝනිසෝ මනිසිකාන යුක්තවාසය කරනවා කියන එක. අයෝනිසෝ මනිකාරෙන් යුක්තවවාසය කොත් ඒකවේ මාර්යමය මනස පරිහරණය කරනවා. එන මනසාරක්ෂ කරන්නඩං ඔබට සිද්ධ වෙනවා. ෝනිසෝවංසකාරය යුක්තවාශසය කරන න්න මනසි මනස රැකුණවිෙන එතුකොට. ඊඟ මනස සුසගෘුතද ඊළඟට කයත් ආරක්ෂාවන්නේද කයිනුත් රැකුණේද. ඒනං මේ චකුකායි සෝතකාය ගහනකායි ජිහවාකායිකාකයි මනොකයි රූපකායි සදකායි ගන්ටකයි රසකයි පොට්ටකයි දම්කයියන දොලසාකාරයකායනුත්. මේ සිතනැවති මාරයාට පරිහන්නේ කරට ඉඩක් නොදී ආරක්ෂ කර ගන්නවා. ඒනම්. මාරයා නැමති මේ සිටට කර්ම භවේ සකසාගන්න ඉඩක් නොදී. මාරයට මේ වචනය වනස කය පරිහරන්නේ කරනට ඉඩක් නොදී ආරක්‍ෂ කරගැනීමයි ඒ උත්තරීතුරූ සංවර සීලයෙන් නොහොත් ආර්ය කාන්ත සීලය කියල කියැන්නේ. ඒ උතුම් සීලේ පිහිතාග නොබ කටයවුතු කරනවා නම් අන්න අසිරිමත් වූ සම්මා සම්බුදුපියාන් වහන්සේ පෙන්වා දෙෙනවා. ඒතේ තයෝ කම්මපතය විශෝදිි. මේ තුච්චනින් දෙ සිතට. කර්මපතිය හදාගන්න හෙනං ඉඩක් ලැබින් නැතු යනවා. කර්මයට පාරක් හදාගන්න බැරුව යනවා කර්මපත තුනම මනෝකම්ම වචිකම කායකර්ම කර්මපත තුනම විශෝධනයට පත්ව වෙනවා විසද්ියයට පත්වනො පිරිසිතු වෙනවා. එතුක ඩන්නේ එත්තන හට ගන්නවා අහන්න අසුක්කම්මන් කම්මක්කය සංවත්ත සංවත් අන්තියකූ උත්තරීතර සප් බෝද්ජංග ධර්ම. දැම්මකදවෙන්නේ ආරාධයේ මක්දමිසිිප්පවේදිතාං අවබෝධ කල යුතු ධර්ම අවබෝධ කරගෙන සසක් කළ ුතු ධර්මයන් පසක් කරගෙන ශය කලයුතු ධර්මයක් ක්ශෂේකරලා සියල්ල කල් අවසාන් කියීනා ජාති උස්සිතාම් බ්‍රහමචරියන් කටන් කරණියන් නාපරං ඉත්්‍යයාති පජානාතිී කියන උත්තරීතර අර්ියන්ත උදානය ප්‍රකාශ කරන්න පුළුවන් ආකාරය උත්තරීත රධියාතුන් නාජනමක්ගට බවට පත්වෙනවා. එනම් පින්ගොතන මේ ධර්මය මෙසේ දරාගෙන ඊතන්කූලෝ කටයුතු කිරීමෙන් සකල ලෝක සත්‍යයාට ඥානය ඇති සකල ලෝක සත්‍යයාටම ඥානවන්ත සියරු සතුන්ට සතරාගර සතුන්ට හැකිියාවක් නෑ නමුත් මනුස්‍යයන් දෙවියන් සහ ්‍ර්මයන් යනාති වසෙන්. ඒ ඥානය ඇති සකර ලෝක සත්්‍යයාටම මේ අති උත්තරීතර නිවවාන මාර්ග මෙසේ අවබෝධ කරගන ඒ අනුසාරයෙන් කටයුතු කරලා මේ සංසාර්ධකෙන් නිහස්සන පුුවන්කම ලබෙනව යනාති වසෙන්. ඒ ඇසිරි මත්තු වූ සම්මා සම්බුදුපියාන් වහන්සේ එදා ඒ උතුන් වූ දම් සභා මණ්ඩ පේදී මේ ධර්මය දේශනා කරමින් දහසක් භික්‍සූන්ට මාර්ග පලවඋදා කළ දෙනවා. හනං එදායි සූකර ප්‍රේතියා එ මුගලම් මහරහ අන්නසි දැක්ක සූකර ප්‍රේතියා අරභයා ඒ දේශනා කරපු ඒ ධර්මය බොහෝ ලෝක සත්වයන්ට හෙත සුව පිණිසම දෙලොව සැප පිණිසම පවති නවා කෙලවරේ අමානිවන පිසම උපකාර වෙනවා. හනම් ඔබත් ඒ කන්ඳනේ ධර්මයටයි ඒනම් ඒ අසිරි මත් වූ ධර්මය හොඳින් ධාරණය කරණන්නඩ මනසි ාරණය කරන නවත නවත නැවත නවතමේ ධර්රමයම නුවින් පසක් කරමින් නුවනින් ප්‍රත්්‍යක්ෂ කරගනිමින් නුවනින් මෙහිකරමින් වාසය කර්ඩ. එතකොට පින් ඔතුන මේ සියලු රාගදේ මුොහ ැසල යනවා. ඒ රාගී ශේවෙන්වා දේශෙක් ෂේවෙන මෝහේ ෂවෙනවා, රාගක්්‍යෝනිඉබ්බානං, දේශක්්‍යෝ නිබ්බානං, මොහකෝ නිබ්බානං. එහෙමනං අද මේ උතුම්මූ නවන්පුන් පොහේ දවසේ. ඒ දැනකයාගත්තාව ඒ දහම්්‍යාකරණයක් හොඳින් ධාරණය කරගෙන. ධර්මය නුවනින් මෙෙහි කරමින් මේල දුත්තරීතර මනුස්ස්‍ය ජීතෙන් අග්‍ර පල නිලාගෙන. මේලද පරම දුල්ලබ සම්බුදධ වාසරෙන් අග්‍ර සපතු උදාකරගෙන. බුදු පසේබුදු මහරහතුවන් වහන්සේලා සධාතනික සැපතු වශයෙන් නිවී සැනසීදසා වදාල. ඒ පරම ශාන්ත අජරාමර අමාමහා නිර්වානශාන්තියෙන්ම සැනසෙනවා ඒ කාන්තයෙන්ම ඊටම වැරවඩනවා වීරිය යොදනවා ඒ කාන්තයෙන් මේ සධාතනික සැපේ උදාකරගන්නවා කියන. පරම උත්පොෂ්ට අධිෂ්ඨානීයොක්තව හඬනගා සාදු කාරයක් පවත්තමුූ.